ಎಸ್ಎಲ್ಸಾಫ್ಟ್ ಮಗೆ ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ಗಳು ಅಲ್ಲ ಸಾಧರೇನು ಐಬೋನ್ ಕೆಲ ಪೀಳಿಗನು ಅದ ಅನ್ಬಾಕ್ಸ್ ಕರನ್ ಆ ಮೊಬೈಲ್ ಫೋನ್ಗೆ ತಮ್ಮ ಸ್ಮಾರ್ಟ್ ಫೋನ್ಗೆ ತಮ್ಮ C21Y ರಿಯಲ್ಮಿ ಮೊಬೈಲ್ ಫೋನ್ಗೆ ಎತ್ತಕೊಟ್ಟೆ ಮಟ ಮೇ ಮೊಬೈಲ್ ಫೋನ್ಗೆ ಲಬಾದುನ್ನೆ ರಿಕಿಲಾಸ್ ಕಡೆ ಕಂಡುಲು ಪಿಸಿ ಹೌಸ್ ವೆರಿ ವಾಲ್ಟ ಯಾಲವ ಕಾಂಟ್ಯಾಕ್ಟ್ ಕರಗನೆ ಮೇ ಮೊಬೈಲ್ ಫೋನ್ಗೆ ಮಿಲದಿ ಗನಿಮೆಟ್ ಹಾಕಿ ಆವಾಗ್ತೀನ ಯಾವಾಗೆ ಮೇ ಕಟ್ಟಿಗೆ ಡೀಟೇಲ್ಸ್ ಮಮ್ ಪಹಲ ಡಿಸ್ಕ್ರಿಪ್ಷನ್ಗೆ ದಾಲತಿಯ ನಂಗೆ ಯಾವಾಗೆ ಮೇ ಮೊಬೈಲ್ ಫೋನ್ಗೆ ಮಿಲಗಣ ಪಹಲ ಡಿಸ್ಕ್ರಿಪ್ಷನ್ಗೆ ದಾಲತಿನ ವಾಲ್ಟ ಎ ಮಿಲಗಣಗಳಟ ಮೇ ಮೊಬೈಲ್ ಫೋನ್ಗೆ ಮಿಲದಿ ಗನಿಮೆಟ್ ಹಾಕಿ ಆವಾಗ್ತೀವಿನ ಎತ್ತಕೋಟ ರಿಯಲ್ಮಿ ಕೆ ಅನ್ನೇ ಗೊಡಕ್ ಹೊಂದ ಬ್ರ್ಯಾಂಡ್ ಯಾಕೆ ಯಾವಾಗೇ ಅಪಿ ದಂಗ್ ವೆಡಿ ಕಥಾನೆ ತು ಅನ್ಬಾಕ್ಸ್ ಕರ್ಲ ಬಲಮು ಮೇ ಮೊಬೈಲ್ ಫೋನ್ನಾಗ ಮೊಣವಾಗಿ ಏವೇ ಇದು ಗೊಡಕ್ ಕಾಯಟ ಹಿತಟ ಅಲ್ಲ ಇದು ಮೇ ಫೋನ್ ಕೆಲ ಬಲಮ್ එතකොට සාමාන්‍යයෙන් දැන් මේ ෆෝන් එකේ මොඩල් දෙයක් එනවා මොඩල් දෙයක් එනවා කියන්නේ 3GB එකක් සහ 4GB එකක් එතකොට 3GB ෆෝන් එකේ 32 ඉන්ටර්නල් මෙමරියක් තමයි එන්නේ 32GB ඉන්ටර්නල් මෙමරියක් එතකොට 4GB එකේ 64GB ඉන්ටර්නල් මෙමරියක් තමයි එන්නේ ඔයාලට ඒ මොඩල් දෙකෙන්ම මිලදී ගන්න පුළුවන් රුපියල් 1000ක 2000ක වගේ වෙනසක් වෙන්නේ හැබැයි ඩිසයින් එකකින් බොක්ස් එකකින් හැම දෙයක්ම තියෙන ෆීචර්ස් අතින් හැම දෙයක්ම ෆෝන් එක එකයි එතකොට මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් මිලි ඇම්පියර් 5000ක බැටරි ලයිෆ් එක ඒ වගේම 6.5 මිනි ඩ්‍රොප් ෆුල් ස්ක්‍රීන් ඩිස්ප්ලේ එකක් ඒ වගේම 13 මෙගාපික්සල් IP ට්‍රිපල් කැමරා ලෙන්සස් තුනක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ට්‍රිපල් කියන්නේ තුනක් ඊට පස්සේ ඔයාලට ෆින්ගර් ප්‍රින්ට් එකක් බලා ගන්න පුළුවන් මේ මුදලට මේ ෆෝන් එක වටිනවද අපි බලමු අන්බොක්ස් කරලා වැඩි කතා නැතුව ෆෝන් එක අන්බොක්ස් කරන්න කලින් දැන් වෙන ෆෝන්ස් වලට වඩා මේකේ වෙනස්ම විදියකට තමයි අන්බොක්සිං එක කරන්න තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මේම් ප්‍රෙස් එක දුන්නාම මේම් බොක්ස් එකක් ආවා එතකොට අපි මේ බොක්ස් එක පැත්තකින් තියාගමු ඒ වගේම අපිට මෙතනින් බලා ගන්න පුළුවන් ඒ කට්ටියගේ Realme කියලා Hi welcome to Realme family කියලා තියෙනවා අපිට යාලගේ මුලින්ම බලා ගන්න පුළුවන් ඉන්නේ paper works ටික සහ sim remove tool එක තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ওই ටික තමයි මෙතන අපිට මුලින්ම බලා ගන්න පුළුවන් ඉන්නේ අපි ඊටත් පැත්තකින් තියාගමු අපිට මේ ටික වැඩක් නැහැ දැනට ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට ෆෝන් එක අතර ගත්තට පස්සේ ෆෝන් එකේ කැම් එකට පොඩි ස්පේස් එකක් තියලා කාඩ් එකක් තියෙනවා කපලා ඊට පස්සේ දැන් මම අන්බොක්ස් කරගත්ත මොබයිල් ෆෝන් එක ක්‍රොස් බ්ලූ කියන මොබයිල් ෆෝන් එක අපි ෆෝන් එක දැන්ට පැත්තකින් තියාගමු අපි බලමු බොක්ස් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බොක්ස් එක ඇතුලේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට චාර්ජින් කේබල් එක සහ චාර්ජින් ඇඩැප්ටර් එක විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ මේ මොබයිල් ෆෝන් එකේ හෑම් ෆ්‍රී එකක් බලා ගන්න පුළුවන් කමක් නැහැ අපි මේ ටික පැත්තකින් තියාගමු අපි යමු මොබයිල් ෆෝන් එකට මොබයිල් ෆෝන් එකට දැන් ආවට පස්සේ මෙන්න මේ විදියට ඉටි කවර් එක අයින් කරලා ෆෝන් එක අතට ගත්තා ඔයාලට බලා ගන්න පුළුවන් මාරම ලුක් එකක් තියෙනවා ෆෝන් එකේ සම්පූර්ණ බැක් සයිඩ් එක රෆ් ෆිනිෂ් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ඩිසයින් දෙකකින් තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ එතකොට 3 කැමරා ලෙන්ස් එකක් තියෙනවා බලා ගන්න පුළුවන් ඊට පස්සේ ෆ්ලෑෂ් ලයිට් එක බලා ගන්න පුළුවන් බැක් සයිඩ් එකේ ওই ටික තමයි ඔයාලට මේකේ බැක් සයිඩ් එකේ බලා ගන්න පුළුවන් ඉන්නේ අපි බැක් සයිඩ් එකෙන් මුලින්ම කතා කරොත් එතකොට ඒ වගේම මෙතන ස්පීකර් එක බලා ගන්න පුළුවන් Realme කියලා කට්ටියගේ ලෝගෝ එක බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ අපේ සයිඩ් එකට ආවපුවාම වොලියුම් රොකර් එක බලා ගන්න පුළුවන් පවර් බටන් එක බලා ගන්න පුළුවන් වම් පැත්තට ආවට පස්සේ sim tray එක බලා ගන්න පුළුවන් ඒ වගේම මෙතන යටි පැත්තට ආවට පස්සේ USB port එක mic එක ඒ වගේම headphone jack එක ගන්න port එක ওই ටික තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ වැඩිය විශේෂව මොකුත් නැහැ ෆෝන් එකේ අමුතුම ලුක් එකක් තියෙනවා අපි ෆෝන් එක ඔන් කරලා බලමු මොන වගේද කියලා display එකේ උඩ පැත්තේ මැද තමයි ඔයාලට selfie cam එක බලා ගන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ ඒකට එකේ Realme කියන කහපාට brand එකත් එක්ක ඔයාලට මෙන්න මේ විදිහට ෆෝන් එක ඔන් වෙනවා ඊට පස්සේ start කියලා මම මෙතනින් සෙටප් කරන්නම් ෆෝන් එක
ඔන්න විදිහට තමයි වලට මොබයිල් ෆෝන් එක ඔන් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම මේකේ වැඩි විස්තර මොකුත් නැහැ. 13 මෙගා පික්සල් මම ඒ කියන්න ඕනි ටික මුලින්ම පැහැදිලි කරා. ඒ වගේම අපි බලමු කැම් එකේ ක්වලිටි එක කොහොමද කියලා. ඒ වගේම මේ කැමරා ෆීචර්ස් වලට ආවට පස්සේ වලට බලා ගන්න පුළුවන් පෝට්‍රේට් මෝඩ් එක තියෙනවා. ඒ වගේම ස්ලෝ මෝෂන් වලට වීඩියෝ කැප්චර් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සෙල්ෆි කැම් එක. ඔන්න විදිහට තමයි සෙල්ෆි කැම් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. එතකොට කැමරා ෆීචර්ස් ගැන කතා කරොත් ওই ටික තමයි ඔයාලට විශේෂත්වයකට බලා ගන්න පුළුවන් ඉන්නේ. දැන් අපි මේකේ OS එක ගැන කතා කරොත් Android 11 තමයි 11 version එක තමයි මේකේ run වෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් 3GB RAM එක, 32 internal memory, ඒ වගේම model number එක, ඔය හැම දෙයක්ම ඔයාලට බලා ගන්න පුළුවන් about කියන තැනට ඇවිල්ලා. ඔන්න විදියට තමයි මේ ටික බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම මෙතන ඔයාලගේ සම්පූර්ණ speaker එක තියෙන මෙතන side එකේ පිටිපස්සේ බෑක් සයිඩ් එකේ සවුන්ඩ් බේස් ක්වලිටි එකකුත් තියෙනවා. සාමාන්‍ය බේස් ක්වලිටිය ලොකු ක්වලිටි එකක් නෙවෙයි, සාමාන්‍ය බේස් ක්වලිටි එක තියෙනවා. මේ මුදලට සාපේක්ෂව මේ ක්වලිටි එක හොඳටම ඇති මට හිතෙන විදිහට. මොබයිල් ෆෝන් එක ගැන කතා කරොත් ගේම්ස් වලට ඔයාලා ගේම්ස් සාමාන්‍ය PUBG වගේ ප්ලේ කරනවා නම් Realme 3GB RAM එක සිලෙක්ට් කරගන්න එපා. අනිවාර්යෙන් 4GB RAM එකවත් සිලෙක්ට් කරගන්න. PUBG, Call of Duty ඊට පස්සේ Free Fire නම් ප්‍රශ්නයක් නැහැ 3GB එකට. PUBG, Call of Duty ඔය දෙක ප්ලේ කරනවා නම්, ඒ වගේම New State ප්ලේ කරනවා නම් අනිවාර්යෙන් 4GB RAM එක සිලෙක්ට් කරගන්න. 64GB internal memory එකක් තියෙනවා. ඔය ටික තමයි මේ මොබයිල් ෆෝන් එක ගැන කතා කරන්න තියෙන්නේ. අද අන්බොක්සින් කරේ C21Y Realme ස්මාර්ට් ෆෝන් එක. ඔයාලට මොබයිල් ෆෝන් එක මිලදී ගන්න කලින් මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන් ඔයාලට මේක ගොඩක් වැදගත් වෙන්න ඇති. ෆෝන්ස් දෙකක් එනවා මේකේ 3GB සහ 4GB. ඒ වගේම ඉන්ටර්නල් මෙමරියත් වෙනස් වෙනවා. 3GB එකේ 32GB, 4GB එකේ 64GB විදිහට ඉන්ටර්නල් මෙමරි ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ මොබයිල් ෆෝන් එක දැන් අද වෙනකොට ගොඩක් අය අන්තර්ජාලයත් එක්ක වැඩ කරනවා. සූම් වගේ දේවල්, ඒ වගේම වට්සැප්, ඉන්ස්ටාග්‍රෑම්. එතකොට ඔය හැම දෙයක්ම ගැන ලොකු අවබෝධයක් ආවේ ගොඩක් අයට මේ කොරෝනා වසංගතයත් එක්ක. එතකොට ගොඩක් අය මොබයිල් ෆෝන් පාවිච්චි කරන ප්‍රතිශතය වැඩි වුණා. දැන් සූම් වගේ මීටින් එකකට සහභාගී වෙනවා නම් හරි, එහෙම නැත්නම් මොනවා හරි ඔන්ලයින් මොනවා හරි දෙයකට සම්බන්ධ වෙනවා නම් හරි, ගොඩක් ලොකු මොබයිල් ෆෝන් එකකට යනවට වඩා අතේ තියෙන මුදලට, ඒ කියන්නේ සමහරු හිතනවා අපිට මෙච්චර මොබයිල් ෆෝන් නැත් තිබ්බොත් අපිට මේ වගේ වැඩ ටිකක් කරගන්න පුළුවන් කියලා ලක්ෂ ගණන් දීලා වියදම් කරලා අන්තිමට ණය වෙලා තමයි මේ වගේ ෆෝන් එකක් ගන්න. ඒ නිසා ඒ විදිහ බජට් එකකට යනවට වඩා ලෝ බජට් එකක තියෙන හොඳ ෆෝන් එකක් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම Realme තියෙනවා, තව මොබයිල් ෆෝන්ස් ඕන තරම් තියෙනවා. Realme ඒ අතරින් එකක්. ඒ කියන්නේ 2021 ආපු සාමාන්‍ය රුපියල් 40,000ට අඩු. ඒ වගේම හොඳට අපිට යූස් කරන්න පුළුවන්, හොඳ ෆීචර්ස් තියා බලා ගන්න පුළුවන්, හොඳ කැමරා ක්වලිටි එකක් තියෙන ෆෝන්ස් අතරින් එකක් තමයි Realme C21Y කියන මොබයිල් ෆෝන් එක. ඔයාලට මේ මොබයිල් ෆෝන් එක මම කිව්වා මිලදී ගන්නවා නම් කොහොමද කියලා. ඔයාලා ගේම්ස් ප්ලේ කරනවා නම් අනිවාර්යෙන් 4GB RAM එක මිලදී ගන්න, 64GB internal memory තියෙන. ඒත් මේ ක්වලිටි එකමයි, මේ ඩිසයින් එකමයි, මේ සම්පූර්ණ හැම දෙයක්ම එකයි. ඒකේ වෙනස් වෙන්නේ RAM එකයි, memory එකයි විතරයි. ඩිසයින් එක අතින් සේම්. හරිද? ඒ නිසා ඔයාලට ඒ විදිහට මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. කැමති අයට 3GB හරි, එහෙම නැත්නම් 4GB එක හරි ඔයාලට මිලදී ගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම Realme C21 මොබයිල් ෆෝන් එක යූස් කරන අය දැනටමත් ඉන්නවා නම් මේක ගැන අනිත් අයටත් දැනගන්න. මේ මොබයිල් ෆෝන් එකේ හොඳ සහ නරක හැම දෙයක්ම ඔයාලට කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා. කමෙන්ට් සෙක්ෂන් එකේ අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්න පුළුවන්, කමෙන්ට්ස් කරන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් තවත් අයට වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න මතක් කරන්න බෑ. ඒ වගේම මාව Instagram වල follow කරන්න, මාව දැන්නම subscribe කරලා නැත්නම් SL soft කියලා search කරලා YouTube එකේ subscribe කරලා side එකේ තියෙන bell icon එකත් click කරන්න අවතක් කරන්න එපා. එහෙනම් අදට මම සමු ගන්නවා. සීලම දෙනාට සුබ දවසක්. මේ SL soft ජයවා.